मेरठे जनता पारट बहला मे मुहते पारट बहला इतरा विधेयक विप्लवीय क्रिया मार्गे इन्ने मे प्रश्न मुल्वेच मे प्रश्न हदपु गोटाबे राजपक्ष एलवन गोटाबे राजपक्ष एलवन नेतु मेक निकांग तोत्त बबा वगे बबा हुकुंकल मे प्रश्न विसुदुं होयन्न बे आर्थिक प्रश्न मे एदवेटला तीन आर्थिक प्रश्न सामूहिक विसुदुमक होयन्न ना पलवेनियन करन्नोडे मेक चप्प करपु देशपालन नायकत्वय मेवेनी अघादेकट मेवेनी प्रपातेकट रट एदला दापु ए पॉलिटिकल एस्टैब्लिशमेंट एक मे नायकत्व गोटाबे राजपक्ष तोरंजी करन्नो जनता पार्ट बहल कियन्ने एक मिनिस्सु पार बहल दवा पय 24 मे सटन गिनियन्ने मे जरा जीर्ण राजपक्ष देशपालन पलंतियट रहिव ඒ දේශපාලන පැලැන්තිය මේරට අගාධයට අද දමලා ඉවරයි. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ එලවන්නේ නැතුව මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න බෑ. මොකද මේ ප්‍රශ්නේ මුල මෙවැනි මේ ප්‍රශ්නය මෙතරම් බරපතල තත්වයකට ඇදලා දැම්මේ ගෝඨාභය රාජපක්ෂ බව මේ රටේ ජනතාව දන්නවා. ඒ නිසා තමයි රටේ ජනතාව අපේ පාර්ලිමේන්තුව වහගෙන පාර්ලිමේන්තුව වට කරගෙන අතේ පයේ හිරි අරගන්න නෙමෙයි තමන්ගේ ජීවිතයට දැනිලා තියෙන මේ වේදනාව තමන්ගේ ජීවිතයට ඇතිවලාතින ප්‍රශ්න නිසා තමයි ගෝඨාභය පන්නන ජීවිතය පරදුවට තබලා පාරට බහලා ඉන්නේ. හැබැයි මේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න මේ ජනතා නියෝජිතයෝ කියන මේ පුස්සෝ ටික දේශපාලන වශයෙන් අකර්මණ්‍ය මේ පුස්සෝ ටික බලන්න ජනතාව පාරට බහලා ඉන්නවා. ජනතාව පාරට බහලා ගෝඨාභය රාජපක්ෂ අල්ලගන්න බලන් ඉන්නවා. ඒක ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුවට ආවට පස්සේ මේ පාර්ලිමේන්තුවේ පුස්සෝ ටික කතා කරනවා නිකන් හරියට බෙරිහන් දෙනවා කිරිය පුප්පගෙන රැඩිකල් කතා පවත්වනවා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුවට ආවම මුන් මී කියන්නේ පාර්ලිමේන්තුවේ වෙන ජනතා නියෝජිතයෝ නම් මේ ජනතාව නියෝජනය කරනවා නම් තමන් පාර්ලිමේන්තුවේදී ජනතාව නියෝජනය කරන්න ඕනේ. මේ පුස්සෝ ටික උන්ට ප්‍රශ්නයක් නැහැනේ උන් දනිය ගෝපාලල වගේ උන්ට තුන් වේල කන්න තිනවා. ඒ නිසා උන්ට මේ ප්‍රශ්නේ දැනෙන්නේ නැහැ. අපේ මේ රටේ ජනතාව පාරට බහලා කියන්නේ ප්‍රශ්න හදපු එක එලවපන් කියලා. ප්‍රශ්න හදපු එක පාර්ලිමේන්තුවට ආවහම මේ හැතිකරය මේ පුස්සෝ ටික මී කියුවේ නැහැ. රනිල් වික්‍රමසිංහත් එක්ක ගිහිල්ලා තොත්ත බබාහු කුන් එනවා ගෝඨාභය රාජපක්ෂ මුන් බලන් ඉන්නවා. රනිල් වික්‍රමසිංහ කියන්නේ අපි හැමදාම කිව්වා මේ රටේ දේශපාලනයට මේ රටේ දේශපාලනයට ඇතිවෙච්ච බෝවෙච්ච වෛරසයක්. රනිල් වික්‍රමසිංහ ඉන්නේ ওই රාජපක්ෂලට ටින්කර් කරන්න. රාජපක්ෂලට රාජපක්ෂලව නිකන් ආරක්ෂා කරන රාජපක්ෂලා මේ වෙලේ ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂකයා බවට පත් වෙමින් තිබෙන්නේ මේ රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහත් එක්ක හොර රහසේ කතා කරනවා, හොර මගුල් කරනවා. මේ දෙසියයක පාර්ලිමේන්තුවේ හරිනම් කරන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂ බැහැලා යනකම් එළවනකම් ගෝඨාභය රාජපක්ෂ ඉවත් වෙන්න කියලා මේගොල්ලෝ පළ කරන්න තිබුණා. පාර්ලිමේන්තුවේ කෑක් ගහලා එළවන්න තිබුණා. මේ රටේ ජනතාව අතරට ගියාන ගෝඨාභය රාජපක්ෂ දෙන්න කියනවා බලන්න ජනතාව අතරට ගියානම් ගෝඨාභය රාජපක්ෂගේ මයිල් ගහක් ඉතුරු කරන්නේ නැහැ මිනිස්සු. එවැනි විප්ලවීය වැඩපිළිවෙලක ජනතාව ඉන්නේ. ජනතාව නියෝජනය කරනවා කියන්නේ යෝ ජනතාව නියෝජනය කරන්න පාර්ලිමේන්තුවට යවපු යෝ උන් නිකන් දෙකුණ වහගෙන පුස්නාම්බුව වගේ අපතයෝ ටිකක් වගේ ගෝඨාභය රාජපක්ෂ දිහා බලන් ඉන්නවා. මොකක්ද මේ කාලකන්ණි වැඩේ මුන්ගේ? ජනතාවට කල කියලා තියෙන්නේ මේ දේශපාලන මේ පොලිටිකල් එස්ටැබ්ලිෂ්මන්ට් එකට රාජපක්ෂ දේශපාලන පැලැන්තිය වගේම මේ ප්‍රබුද්ධවාදී දේශපාලන පැලැන්තියම ජනතාවට පා වෙලා තියෙන නිසා ඒක එක්තරා විදිහකට සාධාරණයි. ඒ නිසා අපි කියන්නේ මේ වෙලේ අපි මේ වෙලේ අපේ ආදරණීය ජනතාවත් සමග හිටගන්නේ ජනතාව දේශපාලනය අතට ගන්න ඕනේ. මොකද මේක විප්ලවීය මොහොතක්. මේ ගොඩනැගිලා තියෙන්නේ බොහොම විප්ලවීය මොහොතක්. මේක තමයි අපිට අවස්ථාව මේ දේශපාලන ප්‍රබුද්ධවාදී දේශපාලන පැලැන්තිය මේ දේශපාලන අධිකාරීවාදය මේ පොලිටිකල් ස්ටැබ්ලිෂ්මන්ට් එකට එරෙහිව ජනතාවාදී පුරවැසි ක්‍රියාකාරීත්වයක් ඔස්සේ අලුත් දේශපාලන සංස්කෘතියක් ආරම්භ කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා අපි කියන්නේ මේ මොහොතේ දේශපාලනේ අතට ගම්මු. ජනතාව දේශපාලනේ අතට අරගමු. අරගෙන තියෙන්නේ අපි බිම් මට්ටමේ ඉඳලා මේක තමයි අවස්ථාව බිම ඉඳලා උඩට යන්න. බිම් මට්ටමේම අපි මේ අරගලය මේක නොනවතින විප්ලවයක් බවට පත් කරන්න
එක නොනවතින විප්ලවයක් බවට පත් කරමු ගෝඨාභය රාජපක්ෂගෙන් පටන් අරගෙන මේ රාජපක්ෂ දේශපාලන පැලැන්තිය ඇතුළු මේ පොලිටිකල් ඉස්ටැබ්ලිෂ්මන්ට් එකට ඒකට අවශ්‍ය කරන අපි බිම් මට්ටමින් අපි හැම ගමකම පුරවැසි සභාවන් හදමු මේ විරෝධයන් මෙහෙමන පුරවැසි ක්‍රියාකාරීත්වයක් හදමු පුරවැසි සභාවන් හදමු ඒ හරහා අපි ජාතික තලයේ පුරවැසි සභා ක්‍රියාකාරීත්වයක් ඔස්සේ මේ දේශපාලන ක්‍රියාකාරීත්වය පුරවැසියාගේ අතට ගමු පුරවැසියාගේ අතට ගමු ඈ ඒ නිසා අපිට අවශ්‍යයි මේ වෙලේ කැරකි කැරකි පාර්ලිමේන්තුවේ නිකන් බබා හුකුම් වෙන තොත්ත බබාල වෙන අපි අරයම යවල මෙයාම තියා ගමු විමල් වීරවංශල වගේ අය ඈ හැමදාම කරේ ආවතේවකන් ආ දැන් ඉඳන් කියන්නේ මේ කැබිනට් එකයි කැබිනට් එක ඉවත් වෙලා බං කැබිනට් එක ඉවත් වුණ පළියේ මොකක් බබුවක් කරන්නද ගෝඨාභය රාජපක්ෂ ඉවත් වෙන්න කියලා හම්මිනියෝ ගෝඨාභය ඉවත් වෙන්න කියලා හැම එකම ගෝඨාභය ඉවත් කරන්න ඕනේ ගෝඨාභයෙන් පටන් ගන්න ඕනේ සියලු බලතල ඇති මේ සර්වාධිපතිය තමයි මේ නස්පැත්තිය කරේ අවශ්‍ය කෙනි ගෝඨාභය ඉවත් කරන එක සර් ගෝඨාභය බෙලවලා දාන්න ඕනේ අපි ඒ සටන අපි ගෙනියමු එක එකගේ අතට දෙන්න එපා එක එක පුස්නාඹුවන්ගේ එක එකගේ ව්‍යවස්ථා වෙනස් කරලා අර මගුල ගේන්න මේ මගුල ගේන්න මෙයා කාව අපි පත් කරමු අගමැතිකමට මෙයා කාට මුදල් ලැබෙතිකම දෙමු එක එකට දුන්නත් වැඩක් නැහැ මේ ප්‍රශ්නය හදපු ගෝඨාභය රාජපක්ෂ පන්නා දමනතුරු ගෝඨාභය රාජපක්ෂයි ප්‍රශ්නේ ඊට පස්සේ අපිට අවශ්‍ය කරනවා මේ ප්‍රශ්නය අපි හැමදාම ජනතාවට කියන්නේ මේ 77න් පටන් ගත්ත මේ ව්‍යවස්ථනේ අපි නතර කරන්න ඕනේ අපේ ආර්ථික ව්‍යවස්ථනයට මග පෑතුවේ ජේ.ආර්. ජයවර්ධනගේ මේ කාලකන්නේ නව ලිබරල් වැඩපිළිවෙල ඒකේ තවදුරටත් එල්ල ප්‍රශ්නෙට උත්තර හොයන්න බෑ ප්‍රශ්නෙට උත්තර හොයන්න නම් අපි මෙතනින් එළියට යන්න ඕනේ එළියට යන්න ඕනේ කෙටි කාලීන උත්තර හොයන්න ගිහිල්ලා එක එකගේ හිඟාකක කන්න ගිහිල්ලා තමයි මේ දීර්ඝ කාලීන නස්පත්තියකට අගාධයකට අපි ඇදවටලා තියෙන්නේ. ඒ නිසා අපි කියන්නේ මේ මොහොතේ 100ට 1ට එරෙහිව 100ට 99ක සටනක් තියෙන්නේ. මේක තමයි විප්ලවය. 100ට 1කට එරෙහිව 100ට 99ක අරගලයක් තියෙන මොහොතක අපි දීර්ඝ කාලීන විසුණුමක් ඔස්සේ අපේ මව්වීම අපේ රට ආරක්ෂා කර ගැනීමට පුරවැසියා ආරක්ෂා කර ගැනීමට ජනතාවගේ යහපත උදෙසා කටයුතු කරමු. ඒ නිසා ඒ සදාවන අරගලය නොනවතින විප්ලවයක් විදිහට පුරවැසි සභාවන් හදලා තනින් තන ඒ විරෝධතාවයන් දක්වන ජනතාව සභාවන් විදිහට අපි එකතු වෙමින් අපි මේ දේශපාලන ක්‍රියාකාරීත්වය වඩ වඩා ඉදිරි සතිය දෙක තුන ඇතුළත ඉලක්ක කරගම්මු ගෝඨාභය රාජපක්ෂ පන්නා දෙමීමේ නොනවතින විප්ලවය ශක්තිමත් කරන්න.